මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්ක බාලේසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්නත්නී ලෝකයේ දිහා කලකිරිලා බලාගනින්න මිනිස්සු ඉන්නවා. එතු ලෝකය දිහා කලකිරිල බලාගෙනන්න නිවන නිමේ. එතු ලෝකයේ කලකිරෙනවා කියන එක සාමාන්‍ය ලෝකය කෙනෙක් කලකිරෙන්නේ එයා කලකිරන්නේ ජීවිතේ ගැන දැ බදුරජාන්සිගේ ශාසනය තියෙනවා ලස්සන වචනයක් නිබ්බේදය කියලා. නිබ්බේදය. එමත් නැතන් නිබ්බිධාව කියලත් අපඒ එක හඳන්න නෝ. නිබ්බිධාව කියන්නේත් කලකිරීම කියන එක. තුො සාමා්‍ය ලෝකයේ කෙනෙගෙ කලකිීමත්. මේ සාමාන්‍ය ලෝකයේ කෙනෙගි කලකිරීමත් ධර්මී කියන කලකිරීමත් දෙකක්. තු සාමාන්‍ය ලෝකයේ කෙනෙගි කලකිරීම තමයි. එයාට මේ ජීවිතය ගැන කලකිරන්නේ මේ ලෝකීඉන්න අයින්නෝ ජීවිතය කල කිරෙනවා එතවට එයා ඒ කලකිරීමට විකල්පයක් විදිට ජීවිතය කලකිරුණ හමයා කරන්නේ එක්කෝ ජීවිතය කල කිරීච්ච මිනිසු කරන්නේ එක්කෝ ජීවිතේ නැති කරගන්නවා එක්කෝ තවත් පිරිසකට හානි කරනවා එක්කෝ බෞතික දේවල් වලට හානි කරගන්නවා එ කෝචීයට බෙල්ල තියෙනවා එක්කෝ ලිඳට පනිනවා මොනවා හඩි කරගන්න මට්ටමට ගේ ජීවිත ගොඩ නැගෙනවායි ඒ ඒ ජීවිතය ගැන කල කිරුණාම හැබැයි බුදු දහම අපට කියන්නේ සංසාරය ගැන යම් කල කිරීමක් හදාගන්න හේතුව මේ සංසාරයේ ඉපදමින් මැරමින් යන ගමනක් තියෙනවා ඒ ගමනදි මේ විදිහටම ලෝකයේ මේ මෙබඳුම ජීවිතයක් හම්බ වෙනවා නෙමෙයි එක ඒක මෝස්තරේ ජීවිත හම්බ වෙනවා ො ජීවිතයට සාපේක්ෂව තමයි තමන්ගේ පාරිසරික සාධ බෞතික සාධක ගොඩ නැගෙන්න්නේ එතකොට අපි මේ සාංසාරිකව මේ ජීවිතය හදාගත්ත සම්බන්ධතා ඔක්කෝම නිමා වෙලා අලුත් පරිච්චේ දෙක ජීත විවෘත වෙන දැ ුදාහරණයක් විරද මේ කාලේ අපේ මුළු ලෝකෙම දරූ ඉරි පස්සේ අපේ ස්වාමයා බිරිද මේ බෞතිකව ගොඩ නනාාගත්ත දේව ඒරි තම අපේ ලෝකය හැයි අපේ ලෝකය බොහෝම පොඩිකාලේකින් පොඩිකාලේක ඒ අපේ ලෝකය අපිට මගහැරෙනවා එතුරඒ මගහැරෙන්නේ කොහොම දෙකල අපට හිතාගන්න බෑ සමහරවිට එක තව බොහොම පොඩිවෙලාවක් ඇතුළත වෙන්න පුළුවන් සංසිද්ධයක් එතු මේ ලෝකය අතැහැරුුණට පස්සේ අප ගමන ඉවරයිද ගමන ඉවරනෑ ආයආය ජීවිතයක් සකස් වෙනවා. කවරුහරම ලෝක කෙනෙක්කස් කර දෙෙනවා නමේ දෙවවරු ඒමත් නැ තම්මා බ්‍රක්්මයාව ය වගේ කවුරුහරි කෙනෙක් කමෙක් සකස් කරලා දෙෙනවා නෙමයි තමා තුළ කරම සකස්වීම පදනම් කරගෙන නැවත නැවත උපතක් සකස් වෙනවා එක හේතු පලවසිෙන් ගොඩනැගෙන තත්ත්වයක් ඒ ඇන ද මේ ජීවිතය තුළ යම් කෙනෙක්ගේ ජීවිතය තුළ කරම සකස් නෝවනොත් තනාගතයට නැවත බවයක් කර යන්නේන. මේ භාව අපට පැනවුණේ පෙරජීවිතය කර්ම සකස් වුණු නිසා එකන පෙරජීවිතය කර්ම සකස් වෙලා නොතිබ බණම් අපට මේ ිද ජවිත කට හම් වෙන්නඒතු මේ ජීතෙනනි කියන නැති මේ ජීත හරි හොදේ එකක්න කියල කෙනෙක් කියන්න පුලන ත් මේ ජීතය හොඳ හැට පහක් විතර විතරයි උපරි මේ ඒ ඒත්ඒ හැට පහ ඇතුළට හැට පාකැත්තෑවක් හිද වෙ තුර ඒකනු ාගටඩි දැගේ විල්ල දැන්ගොඩාදැ ීත සන්දාවගේ වෙන්නේ එතකොට දැන් අපේ ජීවිත දැන් ළඟති අපට මේ ගමනට තිත තියන්ඩ වෙනවා. ඒ තිත තිබ්බට පස්සෙ අප වැඩ ඉවරද ඉවරනෑ එහම් ආය මිහිට්ටම නවාද. එහෙම වෙන්නෙත් නෑ. එතකොට එහමනම් මොකක්ද වෙන්නේ වෙන්නේ. අර විපාක පිණිස කර්ම සකස්්‍ය ආාකෘතියට අනුව ඊළඟ ජීවිතය තීරණය වෙනවා හරි එහෙමනක් ඉතින් පින්කර කර හිටියහම හරිනි කෙනෙ කියන්න පුළුවන් මේ කරන ක්‍රියාත්මකවීම් තමා තුළ ගොඩනැගෙන චිත්ත සන්තානය තුළ ගොඩනැගෙන තමන්ගේ තමන්ගේ සිත රැකගන සාමාන්‍ය ලෝකෙ කතා කරනවක් කියැ දැ බුදු දහම හිත රැකගන්නවා කියල කියන්න ගැඹුරු කතාවක් බුදු දම හිත රැ ගන්නව කැන රාගදවේස මහ උපදීට දෙන්නේ නැතුව තමන්ගේ හිත තුළ යම් කිසි ප්‍රවේශමක් කදාගන්න නමු දැන් ලෝකයේ වඩාත් කැමති හිත රැක ගන්නවා කියල කියන්නේ මේ එදිනේ දා ගණු දෙනුව ඇතුළේ ිනිස්ස හරියට පින් කරගෙන ඉන්න කැමති වෙලාංකාවවිතීන් ලොකුලුකු පින්කන්තියනවානි ඒ වකර කර ඉන්නවා. එතකොට දැඟයාට යම් පිහිට අක්තිේයිද නෑ පින්කරනගෙන දුගතියන්නත් පුළුව පින්කරන ගෙන සුගති යන්න්නත් පුළුව. එතුකට දම්බලන්නේ කුච්ච සාධාරණයිදෙන්දැම් තමන් කරගන්නර්ම තමන්ගේ කර්මශක්තියට අනුව භවය විපාග පිණිස කර්ම සකස්සලා ඊළඟට අනාගතයට ජාතිය පහල වෙනවා තුැ කර්ම කරගනි දී ඒ කරමි ඉතාම සුගතිගාමීව ඉතා යහපත් ලෙස ධනාත්මකව කරගත්තත් දැනා යන පත්තික ඉතින් ඒත් සුගති යන්නත් පුළුවන් දුගතියන්නත් පුළුවන් කියල් ඇයි එහෙම වෙන්නේ එම වෙන්නේ මේ පුද්ගලයා සංසාරිකයි ඒ සංසාරික පුද්ගලයට මෙිහිදී කරනවම විපාක හම්බිෙනෝ නමේ මිහිරනව විාහම්බේෙනවාන අනි පත්තට ඉති ප්‍රශ්නයන අප කුසලේගෙන අපි ලොකු සාචාව යන්න පුළුව නමුත් සමහර අයට තියෙනවා උපද්්‍යවේදනය වසයෙන් විපාකාම්භේනෝ සමහරයට තින අපරාපරිය වේදනය වසේ. ඒ කිය බොහෝකාලිකට කර ඉස්සල කරපු එක පාර විාකයේ පිණිසු මතුවෙලයි නවා. සමාරවිට ජීවිත ගානක ඩිස්සල කරපුග. එක පාර විපාකේ මතු වෙලයිනෝ එතකොට කොච්චර නාතයිද දැම් මහිකරපු පින ඒකත් කවද හරි විපාක ලැබි මේ ජීවිත සමුගැනීමත් එක්කම මෙහි කරටි කොක්කෝ මනි පැතර විපාකහම්බෙන අන්නේ මේ ඒ නිසා මේ හිත විශ්වාස කරන්න බෑ ඒ නිසාම තමා බුදුරජාන්ස ව අදාලේ මහනි මේ හිත තමන්ගේ වසගේ නෑ කියලා අනිත් එක තමයි මේ ලෝක මෙහහි අවුරුදුුවලින් මන්න්නට නිරේ කල්පවලින් මනින්නේ එතුකට එක හරි අනාතකමක් එක නිරේ නිරසත් එක දුක ඒ මේ කියන්න බෑපන්නත්න්නේ එක හරි විඳවීම් සහිත තැන. එතු එබන්ඳු ජීවිතයක් නොලැබුණනත් මිෙටතාවත් කොච්චරණාවත යිද ලන්න මිහිට්ටාවත් ද මිනිස්සු මුණනා කියන්නකු ඇස්පේ නැති මිනිහෙක්කුණු කංඇහෙන් නැති මිනිහෙක්කුණුත්. ඉන්ද්‍රී විකලත්වයට පත්ච මිනිහෙක්ුණු දෙමල්ලුක් දෙකල් නැද්ීමමයි පාරවල්ලයි නෙමින්නවා. එන මනුස්සලෝකටාවත් අවධනමත්තේරු. හේතු හේතුව තමයි කර්මය තමයි පුද්ගලයාට පන්න පන්න පහරගහන්නේ කරමය. ඒ නිසාට බුදුරජනසු වදාලා සසර ගැන වරණනාවකට යන්නේ නැතුව කර්මයක් ෂයකරන්න කියලා. කර්මයෙක්ෂේ කරල දාන්න කියලා බුදුර ජනස වදාලා. එතුර කර්මයක්ෂ කර ගන්න කැමැති ශ්‍රාවකයෙකුට ක්‍රමාණුකූලව ක්‍රමාණුකළු අවබෝධය කනාය එකතු වෙන්න පුළුවන් කර්මයක්ෂයකළුත්. එතුර ඒ කර්මය අත කුස කර්මය පැත්තට පි පැත්තට බරවෙලාපි වැඩළොත් එතන අපි සනාතන එතන තනාතකමක් තියෙනවා. එතු තමන්ගේ හිතතුළ හිත තුළ තමන්ගේ සිත තමන්ට රැකගණඩ බැරිවුණොපත එහෙම පින්වත්නී එතන ශ්‍රාවකය අනාතයි හැබැයි බුදුරජාන්සි වදාලා තමන්ගේ හිතව අනාත නොවී දැන් තේරනවාම් විදිීට බැලුවහම සංසාරික අවධානමක් අපිට තියෙනවා එතුළහම සංසාරික අවධනමක් තියෙනවාන එහහිම අවධනමකට වැට නැතුව ගත කරන ජීවිතය ගැ කියලා දෙන්නට බැරිදි කියලා බොම සාහරණ කෙනෙක් හන්න පුලුව ඇතට මේ එක බදුරජණ සපට වාදාලා එක තමා අපට තියෙන විශාලම ප්‍රතිලාබේ ඒකට තියෙන ක්‍රමය තමයි අපිට මේ අපේ ඇතුළින් පිළි සරණ හදාගන්නක එකන දැම් පින් කරන එක හොඳයි තමා පිනට විපාකයක් විදිර සුගතියඇතියයි ඇවැතින අවධනම ඊළඟ ජීවිතය සුගතිය යි කියලා අපට කියන්න බෑ ඊළඟ ජීවිතය සුගතය යි කියලාට හරිට කියන්න බෑ ඒනම් අපිට අපිට මේ ඒකට හේතුව තමයියට සංසාරය කරපුුවත් එක පාර විපාක දෙනවා ද මෙෙද දිට්ට දම් දනි විපාගත් සබෙනවා අපර අපපරි ේදනි විාත් ැම්බෙනවා උපජ ේදනනි විපාගත් සම්බෙනවා ඔයා අතර කර්මයක්ෂය කරල දාන්න පුළුවන් අහෝසිකර්ම කිය කොටසකුත් තියෙනවා සහරකර්ම අහෝසි වෙලා යනවා ප්‍රබල කුසලයක් නිසා කුසල අහෝසි වෙනවා ඒවයි තාම ස්වල්ප වසයෙන් ඒ විි් දම්ම විදිනි විා කමි බොහෝම සළුව වසයෙන් දම්මවේද විපාකයන මෙහදිම විාකහම්බ වන මෙහදි විපාක බහම ඩුව හම්බේ මේ වෙනකොට විපාකස්කන්දයන් හැදිලඉවරයි මේ වනු විකාකස්කන්දයනට හැදිල වරයි එනිසාර දිට්ට ධම්මවෙදනනි කරන ප්‍රබල කුසලයත්තමයි විපාක දෙනොන විපාක දෙන්නේ බොහෝ කර්ම තියනවා පෙරයි දෙවනි ජීවිතයත් විපාකදන්ට පුළුවන් අවස්ථා තියනවා තියෙනවා ඔ ප්‍රබල කුසල කරම සහ කුස කරම නත්‍ර විපාකාරමයයක් කල ත් එක ව ජීවිත අනිවාර විාකදන න්න කුසල් කරලා හිබත් එයටට දෙවැනි ජීවිතය විපාක දෙෙනවායි එතකොට දැන් ඔයා අතර අපාපරිය වේදනය කැමි කවදාහරි පිරිනිවම් පානකම විපාක දෙනේව තියෙනවා එතකට ැම ජීවිතය මං ඉතාම නිවැරදි මිනිහෙක් කියල හිතන්නකු මං කාටවත් වරදක් කරලනෑ මං පින් විතරයි කරලා තියෙනෙ සිතකයි වචනය තුළේ අකුසල් කරලම නෑ දස කුසලේ තුළමයි ශක්තිමත් වෙලා හිටි ඒත් මම සරණ නෑ මටත් සරණක් නෑ ඇයි මොකද මේ කර්ම විෂය තුළ තියෙනවා නිනි පානකං විපාකදින ඇතැම් කර්මතියනෝකෙල් එතු ඒ අවස්ථාව ලැබුණු ගමන් විපාක දෙනවා අවස්ථාව ලැබුණු ගම විපාක දෙනවා එතුඩ අප අවස්ථාව ලැබුණු ගම විපාකදනේ කරයට දැන් එක මේ වගේ දැන් පින්නත්ම හිතන්නේ එක සමාට දුරුවල කර්මයක් වෙන්නත් පුුවන් දුරුවල් කර්මයක් වෙන්නත් පුුව දැන් සමහරලාට ඔය ආචින්න කර්ම අසන්න කර්ම කටත්තා කර්මා දිය ගැනකද අපි කියලා තියෙනවා ඒ සමහර ප්‍ර්බල කාර්ම බොහෝ කාලයක් විපාකදී තියන දේ තුොට දැන් එහෙමන හරි ැම මෙතන අරබුදයක් තියෙන බවට තේරන ද මොක්දමික විස ගන්න ක්‍රමය එකවෙලාවක බුදුරජාණ වහන්සකින් අහනවා මේ වන්විෙන් විෂයන් තමයි මිනිසුන්ඩ ගෝචර වෙන්නේ එක එක විෂයන් මේ වෙන්වෙන් විෂයන් වලට විං විෂයන් ගෝචර වෙනකොට ඒ ගෝචර වෙන තැනක පින්වත්න තමන් ගිහිත රැකග්ඩ හරි අමාරුයි ඇෙන්වෙන් විෂයන් ගෝචර වෙනවා කියනන්නේ මේ දැ පච ඉන්ද්‍රයන් ගෝචර වවෙන්නේ එක දේවලන ද ඇසට රූප ගෝජරුට කනට රප ගෝචටර වන්නේ. කනට සබ්ද ගෝචර වෙන්නේ. කනට සබ්ද ගෝචර වුණට කනට රූප ප වෙන්නේ. අන වෙන වෙන ගෝචරයන්තියන්නේ. එතුට මන්න ඇසට රප කණට සබ්ද නාසයටට ගඳ සුන්දරනු අන්‍යමන්‍ය වසිය කවලමට හම්බ වෙන්නේ. එතුර මන්න මේ බාහිර අත්දැකීම අත්දකිනකොට තමයි මිනිසුන්ගේ හිත්වල? මිනිසුන්ගේ සිත තුළ රාගය දේශය මෝහය හටගන්නේ එතු රාගය දේශේ මෝහය හටගන්න බාහිර සාක්ෂි බලපානවා එකන දැන් දේශය හටගන්නකොට අපේ හිත තුළ අපි අදදකින ලෝකයේ සම්බන්ධව දේශයේ හටගන්නේ. එතු රයි ඔබ අදදකින ලෝකයේ සම්බදධ දේය හට ගත ඔබ අධදකපු නැති දේවල්ගෙන ඔබට දේය හටාර්ගනය කවදාව. ඔබ අද කලා නැති ෝකයගෙන ඔබට දේ හටගන්න එනම් ඔබ සකනනාසේ දිවකය තුළින් පංචේන්ද්‍රයන්ගේ අදකින්න ලෝකේ තෙරෙ ලක සම්බන්ධව තම ඔබට රාග දේශ ඇතිවෙන්නේ දෙම්මට මතක එකවතාවක් සාමාන්‍ය දැම්බලන්න ඔබ අදදකින දැන් ඔය සමහර අම්මලාගේ අරබුදධ තියනවා එතකොට පාසලක දරුවඉන්නව කියන්නකුදැන් ඒ පාසලේ එක පන්තික දර දක්ෂ ළමයි දෙන්නෙක්න්නවා ඒ දක්ෂ ළමයි දෙන්න අතර දෙන්න අරත් තර ගත්තින යම්ම ල දෙන්න අතරත් තා ගැති නොවන්න පුළුවන්. එතකොට ඒ අම්මට අල්පු පන්තිය ළමය ගැන්න එහෙම තරක් එයා ගැන පටිගියක් නෑ සමට අල්මයල වැඩින් ලකුණු ගත්තත් මේ අම්මට නිකං යම් කිසි ගැටුණු ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. එතකොට දැන් ඒවගේ අල්ලපු පන්තිය දක්සම ළමය දිහා බල දියාට පටිකයක් ඇතිවින්නේ. ඒඇයි. එය අදදකින්නේ මේ ස්වභාවේ ඒ අදදකින සන්දර්බය තුළි තමයි ඒහමනන් අපට රාය දේශේ ඇතිවෙන්නේ. අදදකින සදර්මෙන් පිට අපට රාගය දේශේ ඇතිවෙන්න ඒම එකිනිෙකට ගෝචර වන ඉන්ද්‍රිය ලෝකයේ පදනම් කරගෙන තයි මිනිස්සු තුළ රාගය දේශේ ඇතිවෙන්නේ ඔන්නඔයි රාගේ දවේශයේ පදනම් කරගෙන තමයි මිනිසු අලුතෙෙන් දේවල් කරන්නේ. අලුතෙන් කර්ම කරන්නේ ඔක ගැන පවග ගලදිකට කතා කළා අලුතෙන් කර්ම කරනවා ගන රග ඇතිවුණට පසේ රාගේ ගෙනත්දුුණු ලක සම්බදය වැඩ කරනවා සිතින් කයින් වචනින් වැඩ කරනවා. එතුන මෙතන මොකක්ද පිසරන්න දැමිතන අපිට තේරවා සි පිස රක් නෑ ඇයි සමාර හැසිරීමම් නිසා දුගතියට සමර හැසිරීම නිසා සුගතියට සමට මේ හැසිරීම සුගතිය දුගති තීරණය කරන්න බල නොපෑව තමට පෙකරපු දෙයක් නිසා එක්කල් සුගතය දුගතය ීරණී වෙනවා මෙහි කරපු යසා ගේයට කරපු පින්කන් තියනවා ඒ ඔක්කොම යටගෙන් සමාට පෙරකරපු දෙයක් විපාගදිල දුගතියට යනවා එහනම් මේ කර්මී විශ්වාස කරන්න බෑ කර්මය නිරුද්ධ කරනකයි කරන්න්ඩුවන් මම පින්මර හාන්දුරනේ නිසා මං සුගතිය එහෙම කියන්න බෑ සහරයි කියනෝනි අපේ අම්ම බොහෝම පින්කරපු කෙනෙක් ගොඩාත් පින් කරගත්ත කෙනෙක් ඒ නිසා අපේ අම්ම සුගතී යයි අපේ අම්ම සුගතිය අන්්ඩ ඇති එහෙම කියනවා එහෙම කියන්න බෑ සමහරහිතනව මැරෙන විදිානුව සුගතියනවා කියලා දෙැ සමරාහිතනවා මේ අේො වාසනාවන්ත මරණයක් එහෙම කියනයි නැද ඉන්නවා හරි වාසනාවන්ත මරණයක් බොම හොඳට මැරුණයා ඇයි කියලවුම් එක පාරමණි මැරුණෙ කියනවා බිඳ වවෙත් නෑ හොඳට රෑ නිදාගත්ත සනීපෙට කා ලබිල නිදා ගත්තා නින් දෙදීම මලා ඒම කෙලැිෙන හරි හොඳ මරණයක ඒම කියන්නත් බෑ ඇයි ැරණ විදයානුව නෙම සුගතිය දගතිය තීරණි වෙන්නේ. මැරේ ඒ වගේම තම මරණේ වාසනාවන්ත දවාසනාවන්තද කියලා කියන්න පුළුවන් එයාගේ සුගතිය හෝ දුගතියනුවෝ මිසක් මැරණ විදියානුව නෙමි. සමට සනී පෙට කාලබීලන් මැරෙනවා දුගතියේ විඳවල විඳවල මැරෙනවා සුගතියේ එමවෙන්න පුළුව දෙැම් බලන්න බිම්බිසාහර රජුරු විඳවලා විඳවල හරරියට දුක්විඳලා මලේ. හකුල් පලලාලුනු දාලාලේ ගලාගන ඉතිං බෝම දහසකුත් දුක්හන්දරා ගොඩක් විඳවල 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 මලි ජනවසම කියල දෙවි කෙනෙක් වෙල උපන්නේ එතුර නම්බේ මේ මෙහෙ විඳවල විදවල මැරණේකානුවවා අපි හිතන්න බයක වාසනාවත මරණයක් දවාසනාවන්ත මරණයක්ද කියලා මොකද වින්දවල විඳවල මැරණ කෙනෙ ුත්තුුති යන්න පුලුවන් විදවන්න නතු එක පාර මොදර කාලා බිල ඉදී රාත්‍රී හොඳට නිඳග ඉදීම මැරෙනවා දුගති යන්න්න පුළුවන් ම් මෙහි වාසනාවන් වාසනාවන්ත කතා මෙහිටියයට දීරණය කරන්න බෑ එකම දේ වාසනාවන්ත දවාසනාවන්තද කියන දෙකමාත් තරලදාලා හොඳම දේ තමයිම කර්මී විශ්වාසනෝ කර තමන් කරර ගන්න දේවල් ගැන ඕනෑවට වඩ විවාස තියන් නැතුව එක අපි පින්කාන් කලා කටිනිි පින්කං කලා රොමෝ කියලා ඒවා මත්තම යපින් නැතුව කරම නිරෝධය පිණිස තමාව පිහිට කරගන්න එක ඒක තමන්ට කරගන්නඩ පුළුවන් ැම් බලන්නන්නේ මේ බුදුරජානන්සකින් අආහපුම මේ ප්‍රශ්නය විතා වැදග වෙන්වෙන් ගෝචරතියන මේ ඉන්ද්‍රිය ලෝකයේ හරහතමයි දැ රාග දේශ ඇතිවෙන්නේ. දැබට පැදිලි ඇෙන් රූප දැක්කර පසේ රූපේ දැක්කාම හිටිකමක් අපි කැමති රූපනං මනාපකමක්, අමැතුරූපනං අමනාපකමක්, මනාපයිනං රාගය අමනාපයි නන් දේසේ. හරිසරලයිනි? සබ්ධහනකොට ඒ සබ්දට ම කැමතිනම් මට මනාපයි මනාපකම නිසා හිත තුළ ඇලීමක් කට ගන්න මනාපයි මං කැමති ඇති සබ්ද මට බැනපුවා වා මේ හෙනකොට මං අමනාපයියේ සබ්දයට එතකොට දේශය එතකට එ එලිය සබ්දේ වින් ගේ හිතේ රාගේ හෝ දේ හද නෝදැටි කතා පැහැදලි දැන් අවබෝධයට පත්තිච්චි කෙනගේ ස්වභාවේ තමයි එලියෙක් එලී සබ්ද මනව ඇහුණාත් රාගේ දේශේ හදන්ඩ බැ හතු එලි සබ්දයත් නිුද්ව යන බදන්නවා කනත් නිරුද්ධවී යනද බවදන්නවා කන සම්බන්ධ නාමරූප ධර්ම සියල්ල මහටගෙන නිරුද්ව යන බව බඳ උත්තමෙක් දන්නවා එයා දන්න නිසා දන්න නිසා එබන්ධ උත්තමයයික දන්න නිසා ඒ සබ්ද මනාපේකක්කෝවේවා මනාපෙක්කෝවේවා ලෝකයේ මනාපමනා පස්සෙන් බෙදගෙන හිටියට ඒ ඒ බඳ උත්තමයෙක් තුළ එතන මේ ලෝකය අතහැරලේ යනවා දැන් එහෙමන අපට අපි අපි දක්ෂ වන්නවන මේ කිනෙකට වෙනස් ගෝචට තින් ඉන්ද්‍රියන්ට පිසරන හදාගන්න ඒවන අප හිත රාගි දවේ හදන ඒවා අපේ හිතේ රාගදවේ සහදන නිසා අපි එතන පිළිසරණ කදාගඩ වෙනවා මකද්දමකට පිළිසරණ දැම කනෙකට වෙනස් ගෝචර තියන ඇසට පේන රූපක ඇසට වෙනස් වෙන ගෝචරය කියන ඇසට සබ්දැෙත් නැති නිසා කනට රූප පයෙන් ඇති නිසා එක කනට ඇහනි සබ්ද විතරමයි රප අඳුන ගණ්ඩම බෑ නාසට දැනනෙ ගඳ සුවඳ විතර මයි නාසීට රහ දැනින් නෑ එකකිකට වෙනස් ගෝචර එතු එකනෙකට වෙනස් ගෝචර තියන ඉන්ද්‍රියන්ට මේට පිහිට නැතිකොට තමයි දැන් හිතේ රාදේ ඇතිවෙන රාගදේේ ඇතිවුනාට පසේ රාගේ ඇතිව වුණට පස්සේයා වැඩ කරනොය වෙනේ දැන්දේ ඇතිවනත්වේ දැන්වරගෙනෙ බැන්නුත් බනිිනික නිසා කනහර කනින්හගත්තදයක් නිසා ති හ ව නත පටි කේතියන් මේ වෙලා අපට ඔගලන්ගේ ෙ නිදල කවරගගේ බන් බැන්න කියල අපටගේ තියන්නේ ඔබ තුළ තවම් ඒක මේ සෝත සෝත සම්පස්සිෙන් ඔබයි කහලා නෑනේ ඉ සර සිම ඇට මේ ලා මට ජයටත බනිාව වන්න පුල අපිකා හරි කෙනෙකුට බරපතල ඉදිර දොස් කියනවා නමුත් අපේ හිතේ අ රාගයක් ඇතිවන්න හැබයි අපි කැහුනොත් දේශයක් ඇතිවෙන්න අපිට ඇහුුණුත් ඇහුණ ගමන් අපේ හිත තුළ සස්භාවේම පටිගේ ඇති වෙනවා පටිගේ ඇතිවුණුත් පටිගේ ඇති වනාට පස්ස එයා වැඩ කරනවා මමත් ඔොද වැඩක් කරන්න කියලා. ඒ එතන මෙයාට අතහැරලදාණ්ඩ බෑ. එක තම සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. ඒ අවිද්‍යසාාගත ලෝකයේ ස්වභාවවික තම මේකට පිසරනම කද හනන්ද මේක මෙතන හරි අබුදුයක් අපට තියන්නේ. මකදද පිළිසරණ බුදුරජාන්ේ මතක් කලා මනුව පටිසරනම් ඔක්කට පිළිසරණම කද මනස්ස. එකට වස් ගෝචල තියන ඉදිදරිියන්ට පිසරමකක්ද මනස්ස ඒහ ැන් රූප වෙනස් කරඩ ඇන්ඩපා සබ්ද වෙනස් කරඩ න්න එපා මනස්සත රැ ගන්ඩ මනස රැගත්ම එලිය රප සබ්ද ගන්දරස පොට් අබ දැනවා නමුත් ඔ බේහිතේ රාගේ හදන්ඩ බෑ දවේසේ හදන්න බෑ කොහමද මේ විදියට මනස රැක ගන්නේ තවයි අනිපත්තගෙනව හරි මනසටම කකද පිළිසරණ කෙනෙක් හඩ පුළුවන්? මනසට පිළිසරණ තමයි පින්වත්න මනංචකෝ බ්‍රාග්මණ සති පටිසාරණං මනසට තියෙන එකම පිළිසරණ තමයි සාතිය මනසට තියන එකම පිළිසරණ සාතිය ඒවා කවදාවත් පහම්පත්තු කරලන්න ඇති කරන්න බේ මනසට පිසරක් ඇතින්නේ අපි මේ එලිය වැඩ කරාට පහන් පත්තු කරලා මෙහි කරන ඒවා තියනෙ ගොඩක්කේවා ඒවා කරලා නං කවදාවත් මනසට පිසරණක් ඇතිවෙන්නේ ඇයි මනසට තියෙන එකම පිළිසරණ තමයි සාතිය සතිය මනංචකෝ බ්‍රාහ්මණ සති පටිසරණ එතට මනසට පිළිසරණ සතිය දැම් සමරයිනෝද මංම මේ ළඟගදි දෙක් ම ං මන ගැන් ඇල්ලා හිට අඳුරන කට්ටිය ගොි කොමි බෝධි පූජාවටාවකල ම ඇයි කියලා එටයක්ැකව මේ අපේ දරුවට හරිී කේන්තියනව හාහදුරණ ඒකට මේබෝධි පූජවතයන් මහො කෞද් කිව් කියලා ඉතුරක න්ද්‍රරි බල කිවල බෝධි පජවාත්තයන්නේ කියලා. එතුට වැඩේම අවුල් කරගෙන නැද්ද අවුල් කරගෙන ඒකනකට වෙනස් ගෝමි බලන බුදුරජන්සගේ කතාව ඒ ඒන්ද්‍රකාරගේ කතාවනි එතු ඒකයි මේකයි ගැල පින්නේෑ නමු ඒකුල මේ හරහා තමයිඒ කතතාාව කියන්නේ එතු නිසුන්ට පේ නො මේ බෞද්ධ හැඩයක් මේක තියෙන්නේ කියලා නහ බෝධි ප ජාතිබට හැම ෝධි පූජාතියලමී දර්රයේ ඒ දරුවවා බොහොම දක්ෂෙන ලු පොඩ් ඇත්තන් කේන්තියනවලු එතකොට මේඒ පොඩක්තන් ගේේන්තියනකොට කිවලු ප ගිහින් බෝධයට පූජාවක් කරන්න කොල දවස්කිීපයක් ඉති දස්කපයක් පජක් කරණ නරක්නෑ හොඳයි හැබැයිද මේ වටනුව කොහොමද මේ අි බලනමි වතා කොච්චර ප්‍රශස්කක්දඒකට එතකොට එකනකට වෙනස් ගෝචල තියන දැන්ඒමං ඒ දරුවක් කේන්තිකන්නේ මොකරරි වචනයක් හෙම වෙන රට තියනවා එතුට යාට කනට පිසරන මොකක්දක යට කියලදීලනෑ එතුට කණට පිළිසරණ මනස එතුර මනස රැකගණ් ඕන ඒ රැකගන්න කතාවගෙන යයා දන්නේ නෑ. එතුරද මනස රැගන්න ැබීම නිසා තමයි කන කනහරහා යාගේ හිතේ පටිග අවස්සන්නේ. ඒකට පිට මොක්ද බලන්න බුදුරජන්නස මතක් කරනවා මනංචකෝ බ්‍රාක්්මණන සති පටිසරනම් මනස්සට පින්වත්න් බ්‍රාක්්මණය පිළිසරණ සතිය. එහන දැන් අපි ෝධි පූජා කරන එකත් කනාරකමක් නෑ අපි පුහුණු කරන්නු සතිය මොක සතිය තමයි පිරිිසරණ එතොට සතිය සති හොඳට දියුණු කළොත් එද අපි කියන සති පට්ටානය කියලා හැබැයි මෙතන මේක ගැඹුරු කතාවක් දැපි පෞකාලේ දැම සතියකමරක්කරපු දේශනා එක දිට ගැල්ල ප ගැල පයෙනකොට මේ කතාවත් හොඳට තේරෙන්ඩට ඇැති දැන් සතිය පිිසද කෙනෙක් හඩුල සතිය කියන සති පට්ානය කියන සති පට්ටාන කියනමනවාද කායානු පස්සනාව වේදනානු පස්සනාව චිත්තාානු පස්සනාව දම්මානු පස්සනාව ඔයිටිකම සතති පට්තාාන්ද කෙනෙක් හන පුළවා ඔය ටික දියුණු කල ක හද මනසර පි සරදාගන්න ඒක ලොහොමද මේ එකනිකන වෙනස් ෝචර තින් ඉන්ද්‍රියන්ට පි සරනදාග කාරි ප්‍රශ්නය ඒක මෙහෙමයි වෙන්නේ ඒ වෙන්නේ පිටනත්නී ඇසිං දකින ලෝකය හෙමත්න කනිින් අහන ලෝකය දිවෙන් අත්දකින ලෝකයේ මේ විදිහයට අත්දකින ලෝකය තුළ මේ අත්දැකීම මතු වෙන්නේ පින්වත්න මේ දිවසම්බන්ධ නාමරූප ධර්මයන්ගේ පහළවීම මත කැන දිවට විතරක් රහා බලන්න්න බෑ දිවට රහා දැනෙ නෑ දිවසම්බන්ධ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරකකිල් නාම ධර්ම ටිකක් පහලවෙෙන්ඩෝන් එතකොට දිවවිතරත් තිබ්බට මදී තුර දිව සම්බධ නා ධර්මටිකුත් පහල වෙඩෝ මට මට මගේ දිවට හොඳට රහ දැනනවා කිව්වට මෙතන වෙලා තියෙන්නේ දිවසම්බන්ධ නාමරූප ධර්මටිකක් ඇතිවීමක් ඇත්තටම එ නාම රූප ධර්ම පහළ වඋනත් තමයි රහ දැනන්නේ නැත්තන් රහ දැනන්නේ දිවසම්බන්ධ නාමරූප පහල වඋන් ඇත හ දැනනෑ. එතුට දිවසම්බන්ධ වේධනා සංඥා චේතන පස්ස මනසිකාර කියලා නාම ධර්මටිකක් පහ ු ඇත්තන් නික ක්ඩ පුුවන් බඩත් පිරයි හ දැනෙන්නේ ඇයි නිග පිදුර ක නෝගි යෙයි රහ දැනන්නේ දිව සම්බධ නාමරූප ධර්ම පහල වනුත් විතරයි. දව සම්බන්ධ නාමරූප ධර්මයන්ගේ පහලවීම නිසා තම රහ දැනන්නේ එතුර මෙතන නාමරූප ධර්මටිකක් ඇති වෙලා නැති වෙලා යාමත් තියෙනවා කියයනවා බෙනුවට අපට හිතෙන්නේ මට රහ දැනනවා රසතියන කෑම එලිය තියෙනවා එලිය කෑමිමයි රහ තියෙන්නේ මටමයි රහ දැනන්නේ රහ ධනිිච්ච මම්මේ ඉන්නවා. මටු දටක රහ දැනවා. එහෙම කිය කියවට සත්්‍යවසි මෙත සිද් වෙන්නේ නාමරූප ධර්මයන්ගේ පහලවීම නිස රහ ැන මට්ම ක්‍රාමකවෙෙන. මින්නම නාමරූප ධර්මයන් වෙන්ං කරල හඳුනා ගැනීම මත ගොඩනගෙනවා ඥානයයක් ේකට අපි කියෙනවා නාමරූප පරිච්චේදක ඥානී කියලා. දැනගත්තර පසෙත් එයාට තේරෙනවා මෙතන හුදු නාමරූප ධර්මයන්ගේ පහලවීම නිසා තමයි මෙතන රස දැන මට්‍රම ක්‍රාත්මකට එමනතු මරාවිදිනවා රසවිඳන මෙක් දගලයෙක් සත්වේ කාත්මයක් පතන තියනවා කියල හිතාගනිට මෙතන ද්වෙනි නාමරූප ධර්මයන් ටික ඇවක් නැතිවීමක් කිය ගැඹුරින් අවබෝධ කරගත්තර පසෙයාට අක්කමැතිම රහක්කාවත් එයට පටිගිය ඇතිවෙන්නේ. කැම්මතිම රහක්කා ඇති වනත් එයාගේ හිතේ රාග ඇවිසින්නේ හේතුවර මේ එහෙමනම් අපට මේ රස දැනීමේ ක්‍රියාවලිය තුළ පවතින අවිධමත් අවිද්‍යා සහගත භාවය නිසා තමයි රසේපු තුල මුලාවෙන්නේ. රසේ සම්බන්ධව නාමරූප පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් තියෙන බව ය දවසක දැනු නොතුන් එදාට පින්වත්න ආය කවදාවත් රසට බෑයා අවස්සන්ට ලංකාමිනිස් සවසන් පුළන් ලුුණුටි කඩුවෙන්දාලා අවසන්න්න පුලුව. ඇයි එය ධන්නේ දිව සම්බධ නාමරප ධර්මයන්ගේ පහලවීමම කතාව දන්නේනෑ සා ලුණුටික කඩුවෙන්න්දාලා ගෙදරක විශාල කලකෝල හලයක් හදන්න පුළුවන්. විස්සාාල අර්බුදයක් හදන්න පුළුවන්. එයා දන්නේ නෑ? එකන යාහිතවා රස දැන කෙනෙක් මෙහි පුද්ගලයක්ත්ත්‍යය කාත්මයයක් කියල හිිකක් තියෙනවාමට ඕනු දිට මේ ඇසක කණාශේ දිව ඉන්ද්‍රියන් පරිහරණය කරන්න පුළුවන් කියලලා ඇහිතා ගනි න්නවා නමු තර නාමරූප ධරමය ිකක් මේ හැ තැනකම ඇතිවවෙමින්න්න ඇතිවමින් යනවාකීන සවි්ඥානිිත්වය ගොඩනැගෙන කොට ඒ ගොඩනැගීම තුළ එයාට මේ ලෝකේ අත හැරෙනවා අරින්ද්‍රිය ලෝකය අත හරෙනවා අත හැරුණට පසේ රාගදේශ ඇතිවෙන්න. ඒ අවබෝධය තිවුණු විදිට හදන්ඩ තමයි සති පට්ටානනි දියුණු කරාන්නේ. ැ දිවේ ස්ොභාවය කියලා දෙට රූපේ දිවේ ස්වභාවයේ ඔබට තේරුම් කරන්න දිව සම්බන්ධ වන මිදදිව සවභාවේ තේරුම්රන කායනු පස්සනාව දියුණු කරන එතුර කායනු පස්සනාවන් ක කියෙන දවේ තියන සොභාවේමොකකාද. මෙතන තියනි සාතරමහදාත් ඔන්න බෙද බද කියනවා. මර්ගේ දිවට මට දැනුනාවගේ හිතුවට. මගේ හැටමට පේෙනුණාවගේ හිතුවට මේක තේරුම් කරන්න තමයි කියනමි රූපේ ගැෙන එයතුරට කායනු පසනාව කියන භාවනාක්‍රම භාවනාක්‍රම දාහසයක් තියනවා. දාසම්ම කියල දෙන්න මේ කයේ ඇත්ත කතාව දිව කියන කයියට සම්බන්ධයෙන් ඇහැ කියන කයිඩ සම්බන්ධයි කන කයියට සම්බන්ධයි එතු මේක මේි තරුම්ගට විද මේක මේකට විතරම් කක්වත් ගෝචර වෙන්නේ තමයි ඇහැටම පන්න තම මේක අනනා ධර්මත් පහලවෙන් ඕවන තමයි නොත් මේ රූපේ කතාාව විස්ලක කියන්ඩි පාය කියල කායානු පස්සනාවෙන් කියල නොම ඇහෙහි කතාවඇහැ කියන්නේ සතර මහදාතුුවකින් හැදිච්චක පටවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධ මෙන්න මේ ටිකේ එකතුන්ටම ඇස සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ ඇස ධාතු ටික වෙන්කලාට පස්සේ මගේ ඇස කියල එකකුත් පේන්ට නෑ මේක වර සංවර්ධනය වෙන්නේ මේක වැඩෙන්න්නේ මේක පවතින්නේ ආහාර ප්‍රත්තියෙන් කණබුණ කෑමෙන් තමයි මේක නඩත්ස් වෙලා තියෙන්නේ කනබෙන කෑම නතර කල දම තිගෙන කණබුණ කෑම නතර කළ දැම්මත් ඇහේ පැවැත්ම නවතිනවා ඇහ ඇට පවතින්න බෑ එතුොට කණනබොන කෑම විදියට අපි ගන්නෙ එලියේ තියන සතර මහධාතු එලිය තියෙන සත්‍රමහධාතු එතුන මේ විදිර මේ සතර මහදාතුුවකින් සතර හධතුක් පෝෂණ වෙනෝ වගේ ගැඹුරු කතාවකට ශ්‍රාවකය එකතු ොම කයිග නඇතාව තේරෙනවා ඊට පස්සේ වේදනානු පස්සනාවෙන් තමා ඇහැන් රූපේ දකිනකොට සුකවේදනා දුක්වේදනා ඇතිවගේ සස්භාව කියල දෙෙන දන හටග නිරද්ධ යනක පසේ හට පස රුද්ධවමෙන් රුද්ධ න කද හහි රසුක ේදරම ඇති වුණොත් මයි යාගේ හිතතුළ රාණුසේ වැඩෙන්න්නේ. ඇද ිත්තාානු පස්සනමින් ක කියරලදෙනන මේ ලෝක අ්දකි නකොට ඒක සිත් පහල වෙනවා පේහිතේ ඒ රාග තක් ව පුළුවන් රග . සදෝසංවාචිත්තං ීත දෝ සංවාචිත්තං ීතමෝහං වාචිත්තං සමෝහං වාචිතන් සංකකිතං චිතං වික්කිිත්තං චිතං මහක් ගතම් චිත්තං මහක් මේ වගේ හේ සිත ඇතිවුණ මේ අදදකීම නිසා ඒ සිත් ඇතිවෙන්නේ ඇස සම්බදධ නමරප ධර්මයන් පහලු නොත් තරයි ඇසහරහා සිතුල ගලන්නන්නේ ඇස සබඳ නරූප නිරදධ වනොට සිතු වල නිුද්දවෙවලන අන්නොම සිතුවිවලට අපේ වටිකක් යොත්න වැද කරන්න වනලි රාගයට වටිනාකමක් ගයොත්තේම රාගේ ඇති කරල දුන්න ෝකයේ තමංගේල් වසගේ තියාගන්ඩ වැඩ කරන්න වෙනන වලට ගිහින්. බලන්න කොරාගයක් ඇතිවෙච්චවලාව තමන් හිත ඇලිච්ච තැනක ඒ ඇි්චදේ තමන්ගේ වසන්ගේ පොත්ව ගන්න මනිසු කුච්චදේවල්ලිරනවා ක්ොම කරණ ලිච්ච ේවල් තමන්ගේ වසංගීතියාගන්න නො ඇල්ලුනාට පස පින්නවත් නිය ැන පිට විේෂා හසක්න දැ ඔබ ඇල්ිලා තින්න නිසා ඒ ඇලච්ච ලෝකයේ ඔබේ වසගතියාගන්න ඔබ ගඩා දේවල් කරන ඒවා තමන්ගේ වසගත ගන්නකු ඒ ඒක වසගීතයයාගන්න ගිහින්නේ මේ උදේහාවස වැඩ කරන්න වෙලා තියන්නේ ඒ තමන් බැදිච් ලෝකයේ ඇලිච්චලෝ ඇලි්චලෝකය එතුකට දැන් ඔබ ඔබගේ ඔබ ඇලිච්චලෝකයේ කිරි ම ඇලිල ැති නිසා ඔබට ඇතිවෙන හැඟීම ඒ දේ සම්බන්ධ මට ඇතිවෙන්නේ රකින් ෝන කිය ට හිතන්නේ මට සමහරය රකින් ඩඕෝන කියල හිතෙනවනම් ඒ මට හිතන දේල්ගෙනන ඔොට සි අදහසක්ම ඇයි ඒනම් අපට තේරෙනවා හැම දාම අපට මේ ලෝකෙ රින්ඩ වෙලා තියෙන්නේ බැඳිච්ච නිසා නොබැදිච්ච තැනක නොබැදිච්ච දේවල්ගෙනන අපට විශේෂ දහසක්න ඒහමන ඒ සිත බැදදිනින්න කහෝද සිතතිින් බැඳන්නේ ර හිතන් බැදෙන කොට ඒ හිතේ එතනම එතනම නිරුද්ධවෙලයන බව ගැඹුරු අවබෝධයක් අදල දෙන තම චිත්තාවනු පසනාව වඩන හිතේ උපදින නොයෙක් ධර්ම නොයක් ධර්ම කැමැත් හිතේ උපදින ධර්මය ඒක අප නොමකද කාමචචන්දය එක හිතේ උපදින ධර්මය එතුටේ කාමච්චන්දය කියන එක ඇතිවෙන්නේ කාමච්චන්දය තිය විදිරයට කල්පනා කර න්න කං විතර. ල්පනා කර ඉන්නකක් හිේ මච්න්ද කියන ධර්ම උපදනවා ඒ අනුව කල්පනා කරන්න නැත්තං කල්පනනා කර නත්තං කාමච්න්දී කියන ධර්ම උපදන්නේ ඒ නගව ඇතිවෙන්නේ කල්පනාවට අනුව දෙ මේ වෙලාව ඔබට තියන්නේ මාතතික්ක ඇතිවෙන මේ සාකච්ඡාවගැෙන කල්පනාවක් ඔබේ හිතේ තියෙන්නේ ඒ නිසා ඔබට මේකට අනුව තමයි ඔබේ හිතේ ඒ සිත් පහල වෙලා තියන්නේ දැ මේ වෙලා ඔබට තියන්නේ බොෝවිට සමාහිත සිතක් සාම්සිින්දිලා. තැ ඔයි හිතේ රාගයක් නෑ දැම් බලන්න මේ වෙලාවෙ දේශයක් නෑ. අවංක ඔබ මේ මගේ කතාවත් එක්ක නං ඉන්නේ පොහම සංසිදුචහිතත් තියෙන පුළුව. මේ දහම් කතාව කල්පනාව තියෙනතුකං විතර ඒක පවතින්නේ. ආ එලියට ගියාට පස්සේ ඒ කල්පනාවට අනුව තමයි ඒ ධහරම හිත තුළූඋපදන්. ඒ නං කට අපි කියැන මනසිකාර සමුදයා කියලා මනසිකාරයෙන් තමයි සියලු ධර්ම උපදන්ද ව්‍යාපාදය ගන්නකු ව්‍යාපාදය කියයන හිතේ උපදින ධර්මයා තු ව්‍යාපාදය කියන ධර්මය හිතේ උපදින ව්‍යාපාදය ඇතිවෙන විදියට කල්පනා කර හිටියුත්වෙරයි ව්‍යාපාදය ඇතිවෙන විදිට ඒ දිගටම කල්පනනා කර හි සා සි ක් තු ව ැයි විාපදයේ ඇතිව වෙන කරම වෙන පැත්ත කල්පනාගෙන. කල්පනාව ගෙනනි චරපසේ ව්‍යාපාද සිත ව්‍යාපාදය ධරමය එත්තනම නිරුද්දවෙලයනො වෙන්න මේ කතා ඕක ඕක තේරුම් කන ම්මානු පස්සනාවේ. මෙන්න මේ සති පට්ටාන මේක තේරුම් කරන නිසා මනසට එකම පිළිසහරන තමයිමකක්ද මනංචකෝ බ්‍රාක්්මන සතිපටි සරණ දැ මේක කරන්න ඇතුව අපිට බෝධි පූජයිතරත් තියල මේ කරන්න බෑ. ඊර පස් යාහනව හරි එ සතියටටත් මොක කඩි පිටක් ඇතින වහන්සේ න සතිියයටත් මොක කරි පිහිටක් ඇතිනෙ එතකොට බුදුරජන්ස මතක්රනවා සතියාකෝ බ්‍රාක්්මණ විමුක්ති පටිසරණන් සතියට පිළිසරණ තමයි විමුක්තිය සතියට එකන සතතිය තුළ වාසේකරෝ තේ ශ්‍රාවකයාගේ හිත තුළ මේ ලෝකෙන් මිදීමක් කටගන්නවා ඒ පිහිට කරගන තමයි සතිය පවතින්නේ මින්ද නොව මේ ලෝකින් මේ ෝකින් වෙනදගේ දැඩිවල්ලගෙන හිද ගැන උපදාානය කරගන දැඩ්ඩිවග්‍රහණය කරග හිටි ගතිය තිය වන හොඳදර සතිය වටල බලන්නකු බලාග නිඉද්දි ෝකය අත හැරිලයනෝ තැිට කරන්න බැරුවුණ ඉන්න දැමි ඇැද මේ ක්‍රියාවල අපි දන්නේ නෑන පිනත්නී තමාව හඳුනාගෙන නෑනීම ධර්මය හර එතකුට එයාට මේ වැඩපිළිවෙල තුළ ජියෝමාන වෙනවා කියන අමාරුදයක් අමාරුදයක් එතුට තමන් හඳුනාගෙන නැති තැනක ඳුනාත්ත නැති කියෙන උබතුව කෝඩි තැන නවතිනවා ඒකොට යා මොකක්දමකට පිහිට හොයා ගෙන යනොට මහහි ලි කවරුරයක්න කිවෝත් ඒක කරකර යනවා ඒක කරර යවා ඒ කරන්න අනාත කමට ඒතු ම්ද නමුත් බුදුරජන් වන්සේට සනාත ශ්‍රාවකයෙක් වෙන විදික්‍රමය ගැන මනාව මැනවින් පැහැදිලි කරලා තියෙනවා එක මැනවින් පැහැදිලි කරපු එකක් ඒයාගේ හිත මේ විදියට සති පට්ඨාන ධර්මීම මත දියුණ වෙනකොට සතියාකෝ බ්‍රාක්්මණ විමුක්ති පටිසරණ දෙ මිතන්ය ගං හොදර බලන්න එකිනිෙකට වෙනස් භෝචර තියෙන ඉද්‍රී තියෙනවා මේ ඉන්ද්‍රී අද්දකීම මතා අවිද්‍යා සහගතෝ පරිහරණය කරනකොට රාගදේ සමෝ හිතර ගලනවා රාගදේ මහ ගැල්ලුවට පස අපිට කර්ම කරට වෙනවා කර්ම කෙරුණට පසේ අනාගතයට නැවත ප්‍රතිසන්ධයක් කරා යනවා හැබැයි අවදාාන තියන්නේ හෙම වුණට කමන්නේ අය මනස්ලෝකට මීනවානම් මනුස්සලෝකට මේ ඉන්න නෑ. නිගරට යනවා ප්‍රේත ෝකට යනවා වවිචිමහ රකයට යනවා තිරිසල් ෝකටයනවා ඒක තැන්ලරක්හට වෙනවා. අවදානමක් තියරවා. පින්කරගරහිට අවදාන තිනතන අපිටගත්ති ඒමකද පින්කර කරන්න කෙනත් දුගතයන්නට පුුවන් ඇයි පරජීවිතයකරපුවා බලපනවා සමකද කරම මේ ජීත කරන විාකදිනවා නේ. එනිසම විපාකදීමක් වසිං විදත්යක් තියෙන්නේ. දි ඒ නිසා මේකට මොක්කරිිහිටක් කොයාගෙන අන් ඕන. විල්පයක් හොය අන්ඩුවන ඇති විල්පේකමදේම කර්ශය කරලලාානක නැවත මේ මහතේ කර්ම සකස් නොවන මට හිතහදාගන්නෙ. තු මේ මහොතේ කර්ම සකස් නොවන මටමට හිතහදාගත්ව නාගතට නැවත බව සකස්වෙන්න නෑ. මොකදේ අතීත කරම තිබ නිසා තමයි මේ භව සකස් වුනේ මේ භවය තුළ කර්මේශය වනු තායි අනාගත භවයකට අන්න නෑ. අනාගත ජීවිතයකට අපේ හිත විවෘත වෙන්නේ නෑ. ඒනිසා අපි දැන් අපි දැනගණ්ඩෝන අපේ මේ ඇස කනමියයාද ඉන්ද්‍රිය හරහා වෙන වෙන් ෝචරතියන මේවා හරහතම පිහිත තුළ රාගදේ ස ඇති වෙන්නේ ඒවට අනුවතම පිට වැඩ කර්ඩ වෙලාතියන අලුතෙන් කරම කර ගන්නන්නේ එ අපි එකන එකට වෙනස් ගෝචරතින ඉන්ද්‍රියන්ට පිහිට හොයාගන්ඩෝන ද පහිට ඉන්ද්‍රියන්ට පිටම කදදපිකිව. මනස්ස මනංචකෝ බ්‍රාක්මණ මනස් තමයි පිහිට. ඒකැනමියකෝම පවතින මනස මත ඒකටිධර්මීකකිනවා චිත්තේ නීඇතිී ලෝකෝ කියල කිය අපි ලෝකෙම මවාගෙන හිතින් ඔබේ ලෝකේ ඔබේ හිතින් හදාගත්ත දේවටික සිතින් තමයි ලෝකයේ මවාගෙන ඉන්නේ ඒ සිතින් මවාගත්ත විදියානුවන් රාගවය සූපදින්නේ ඒකම රූපයක් ගැන රාග ඇති වෙන විදියට කල්පනා කලාම යට රාග ඇති වෙන හඒවගේ රූපය ගැ රාග ඇති ඕවන විදියට කල්පනනා කරට පස යාගේ හිත රාග ඇති න්නේ ඒක එක්ක මරූපය බලනකොට කීප දෙෙනකුට හැගීම් කීපයක් ඇතිවෙන්නේ ඒ එකැ දැන්හ මඟගේ හිතන් මයි තමගේ ලක මවාගනින්නේ. එතු මගේ දුව මගේ පුතාකල් ම හිතින් මවාගෙනනව ඒ මවාගන්න තාත්තල් මගේ හිතතුලර හිත තුළ දරවා කරෙහි බැඳීමක් ඇතිවෙනවා. මගේ දරවාවනත්මය ම දරවා බව මන්ධාන නැත්ම් මගේ ඒ දරුවගෙන මට සේනිහසක් කැත්ක් උපදදින්නන්නේ එ හිතන් මයි ලක අල්ලගෙනඉන්නේ. ලෝකේ මවාගෙනන්න හිතින්. ඒක හොදටම තේරෙනවා ඒ හැඟීම උපදින්නේ. ඒ හැඟීීමම උපදන්නේ තමන් හිතින් ඒ ලෝකයේ මවාගත්තා හම විතරයි එතුර හිතිං ලෝකයේ මවාගෙනඉන්න තාකල් අපිට විධ හැගීමක ගණු දෙනු කරඩු වෙනවා ඒම නම් වෙන්වෙන් ගෝචරතියන එකන එකට වෙනස් වෙන සංද්‍රිය ගෝචර තියන අදැකිම්මලට පිහිට එකම දේ මනස මස තමයිම පිහිට එතකොට මනස මනසට පිට මොක්දදි කල අපිට හොයයාන්ඩ වෙන දැ ොයාග අටුනම ආර්බුද ලි න්නවාන නසට පහිටමකද සතිය මනංච කෝබ්‍රාක්්ණන සති පටි සරණං එතුට සති පට්ටානේ අපිට ක්‍රිටිකටික දියුණු කරන්නම වෙනවා මිකතමායි අපේ ප්‍රශ්නී විසඳගන්න ක්‍රමිය සතිය සතිය දියුණු කරගෙන සති දියුණු කරගෙන යම් ශ්‍රාවකය ඉස්සරහට යනකොට සතියයට මොකද පිට සතියාකෝ බ්‍රාක්මණ විමුක්ති පටි සරණං සතියරතින එකම පිට තමයි මිදනක වෙනවිකල්පයක් නෑ යම් කෙනෙක් සතිය දියුණු කරගෙන යනකොට යාගේ හිත මි දෙෙනවා මොනවාගේෙන් දෙ මි දෙන්නේ මේ නාමරූප ලෝකෙන් මි දෙෙනවා නාමරූප ලෝකය තුළ සත්වෙක් පුද්ගලයේ කාත්මයක් කියල අල්ලගන ීටය නිසා තමයි තමන්ගේ මනසට පිහිට නැතුව ඉන්ද්‍රී ගෝචර අබදැකීම මත්ත මුලා වෙලා ඒවා නිසා රාගදය සහදාගන එලී ගොඩක් වැඩ කරඩුනිය අපට එය කෝම අපිට ඕනේ අපේ තින අවිද්‍යා සහගත අතපොත ගෑම් නිසා ඉතුර විමුක්තිය කියල මෙතන කියන්නේ මිදෙනවා කියන එකයි මිදෙනවා කියන එකයි හිත ඉහිතින් තමයි මිදෙන්නේ ට විමුක්තිය අපි කියලා කියනවා. එතට හිත මිදීමට පිසරන මොකක්ද ැ මිදෙන්ඩ ඕෝන එත මිඳනට පස්සේ අලුති කරම කරෙන්නේ. දැක්කාම දැකද එතනම හිත මිදෙනවාකින්. ඒ දැක්කදේට බෑ යාගේ හිතේ රාගේ හදන්ඩ සතිපට්ටාන දියුණු කරන කෙනෙගී හිත තුළ උදගත වන සැබෑ අධ්‍යාත්මික ප්‍රවේශය. වෙනද පුළුවන් එකම රූපේට යාට රගගේ හදන්න දැ අද බෑ. වෙනද පුළුවන් රූපේට දේශේ හදන්න දැම් බෑ ඇයි ගදේශ හිටින්නේ හරිට නිලුම් කොලේෙ වතුරු දැම්ම වගේ ව වෙනද හරියට ඒ බරපතල විදිර අල්ලගෙන කියක් දේවල් කරනවාද කියක් දෙවල් පසදුවනවද දැන්හෙම දුවන්නේ ඇයි සති පට්ටානේ මත පිහිට පු නිසා නාමරූප ධරම පිළිබඳ ගැඹුරු ඇත්ත කතාවක් තේරෙනවා ඇත්ත කතාවක් තේරෙනවා ඒ ඇත්ත කතාව තේරෙන්න්න තේරෙන්න්න අපට මේ ලෝකේ ගෙනා නබිරත්තියක් උපදිින්ට පටන්ගන්නවා අන්න හිත මිදෙනවාද ම රප ධර්මයන්ගේෙන් පංචස්කන්ධ ධර්මයන්ගේෙන් හිත මි දෙෙනවා. මේ දැන් අපි ඇහෙන් රූප දකිනකොට රූප වේදනා සංඥාංර වි ්‍යාකට පංචස්කන් දෙ පහලවෙනි අපිට උපදාානය වෙන දැඟුපාදාන වෙන්නන්නේ රූප පේනවාව පිච තැනම අත හැරල්ල දානවා අත හැරිලා යනවා ඇත්තටම සතිපට්ානි වඩනකුට. බලින් දත්මිටි කාල අමාරුවෙන් අතහරි නව නිමේ. නිකම්ම අත හැරිලා යනවා. ගහලගත් කිසි ප්‍රශ්නයන්නේ අර පුන්න හාමුදුරුව කියන්නේ? මේ උන්නහම්සේ අර සුනාපරන්තයට යන්ඩ ලෑස්තිවෙනකොට එහ හිට බොහෝම ඒ ඒ බොහොම දරුණු මිනිස් ඉඳලති සුනාපරන්තයට යන්ට පුන්න හාමුදුරුව ලැස්ති වෙනකොට එහ හිටපු මිනිස්සු දරුණු නිසා බුදුරජනන් ස හලති නව පුන්න ඒ පැත්තර යනක ටික කවදානම් නේද. ඒ ඔට ගැහ ැනුත්තේ ොහොද කර බැන්ුත්ම හිතාහ ගන්නනවට ගැව නෑ කිය. ැහත් ගැහුත් අතින් පහි ගැවුවට කමන්න්නනෑමේ ලිීම ගරලින් ැව ෑනි කළම හිතහද. ලීම ගුරුවලින් ගැවු ිීම ගරුවවලින් ගැවෝත්තේ ම හිත හදාගන්නවා. මනති අතයිැකව න ලියකින්ගේ හොට මක්යි නොදකම හිත හදාගන්න. අතපයි කපලගේ ම න අත පයිකව රු නෑ මගේ තමත් රදුස් පද අයට කරන ඒ එකත් ලොක දනක මර මැරුවෝත්තේ අමේ ම ඉතින් අය මේ මාසයක් වැඩරල පඩිය බලාග නගේ දැමගේ වැඩේව යිම මිදිල හිත හිත මිදිලතිය නිස්කන්ද ලෝකෙන් එද නිකම් ද මරණනිකම්ම හබුුණ කෙලමගේ ඇත්ත හදාගන්න. දෙබලන් ඇයි එහෙම හිත හැද ඒහෙම හිත හැදන්නේ පින්ත්න එයාගේ හිත මිදිිලලාකෙලෙසුන්කි. සම්පූර්ණ ස්කන්ද ලෝකෙ මිදිලා ආයි කරන්ඩ දෙයක් නෑ ලෝක ඒකන කරන්ඩ දෙයක් නැතිමට්මට හිත මිදෙන්නේ එකෙන් රූප බලන්න නෑ නමි සබ්දැහෙන්නෑ නමි ගඳ සුහුඳ දැනින්න දැනෙනවා හැබැ අ කලින් වගේ රාගදේශ අස්සන්ඩ බෑ අ්‍යවන් හිත මිදිලා රාගදේ ඇතිවන්න රපයන වහතන් වහන්සටත් රූප සඥා පහලො වනනි බ හල හරනස දරග නො හවලා මේ කවදම ඔක්කො මිසරදන්නවා නොතේ රූපට බෑ රහතන්ස හිතේ රගේ වුස්සන්. බොදරගේ අවසන් බැරි රාගේ මමාත්‍රරාග සිතුලි මාත්‍රයකොතේ හිතේ නෑ මිඳලායකින්. දේස අවස්සන්ඩ බෑ පටිග අනුසයෙන් හිත මිඳලා උදුරලදාලායක. එක උදුරල දැම මොකින්ද සති පට්ටානින් සති සතියට පිහිට විවක්තියයි. ස සතිය මත තමා තුළ අදදකින අද්දැකීම තමයි විමුක්තිය. ඊට පස්සයාහනවා ඒ පුද්ගලයන හොඳයි විමුක්තියට පිළිසරණමකක්ද විමුක්තියයට මොකරි පිසරන තියන්ටපේ එතකොට බුදුරජාණන්ස් වදාලා විමුක්තිකෝ බ්‍රාක්්මණ නිර්්බාන පටිසරණ විමුක්තියට පිහිට තමයි නිවන. විමුක්තියට පිහිට තමයි නිර්වාණය විමුක්ත ස්ොභාවයට පත්වනුත් තයාගේ හිත අමා නිුවනටයි බරවෙන්නේ. එයාට නැවත බවය පැනවෙන්නේ. සදාකාලිකවම නිවී යනවා. සදාකාලිකවම නිවෙනවා. ඒ ඒ පුද්ගලයා පිරිනිවන් පැවට පස නවතයි භවයකට යන්න. නැවතයි ජාතිය අ විපාග දැඟ ඔන්න ප්‍රශ්නි විසඳෙන තැන. දැන් ආලාගතයට කොහේ උපන්න තව දානමත්තිේවා මට මහිියාවත් අරාපයි ැති ඇස් පෙන් නැති කෙනෙ කුුණත් නුස ලකතම ඉතනාතයි. ිය ලෝක ියත් පවැඩන්නන්නේ විපාක යනිත්වයෙනකුට අයිත් හතරපායට හතරපයිරිගියත් කොහොමත් අනාතයි නිරේ දුක විපමණයි කියල කියන්න බෑ තිරිසන් ලෝකයේ දුක සීමාවක් නෑ එතුට ප්‍රේත ලෝකයේ හරියට කණඩ බොඩුවත් නෑ එතුට බොහොම අනාත තත්ත්යකින් ඔන්න සනාත භාවයම කක්ද සම්පූර්ණහම නිවිලයනවා සම්පූර්ණෙන් නිලයන යි බල මේක තම කර්මයීක්ෂය කිරීම. නැවත අනාගත භවයක් සකස්වෙන්නේ ඇයි මේ දීවිතේ කර්ම දැන් සකස්වෙන්නේ කර්ම සකස් වෙන්න්නේෑ. දැක්කදී එතනම ඒ මිදනවා හිත දැක්ක තැන හි මිදිල යනවා. දැක්කදේ පදනම් කරන රාදේ ඇතිව රාගදය ඇතිවුණොත් තමයි රාගදය ස මහ පදනම් කරගෙන සිතකයි වච තුළින් අලුත්කරම කරන්නේ අලත්කරම කෙරුණනොත් ම නාගත බව හැදිින්. දැන් අනාගත බව හැදිනෑ මිදිලලා මිදීමට පීට. නිබ්බාන පටිසරන මිඳුණු හිතකට මිඳන් මිඳන හිතකට තියනෙන තෝ තැන්න මොකක්ද අමා නිවන භවය නෙමේ භවය නෙමේ අමානිවන එතකොටේ බුදුරජන්සික හන ොයා යා යමෙ ගැන දන්නේන්න නැතුූ හනො ඇතේ හොඳයි ඒෙමන ඔබවහන්සේ කියන්න ඒ අමා නිවනට පිළිසරණ මොකක්ද අමා නිවනටත් මොකක්කර පිළිසරක් ඇතිනේ මොකක්ද ඔබවහන්සේ කියන්න අමා නිවනට පිහිට කවරක්ද මා නිවනට පීට මොකක්ද කියලා ඇහවා. එතකොට බුදුරජාන් වහන්සේ මතක් කරනවා බ්‍රාක්්මණය ප්‍රශ්නය ඉක්ම ගියා කියනවා. ප්‍රශ්නක ඉක්ම ගියා කියනවා. ඔබහන ප්‍රශ්නි වැරදිී දැන් කියනවා. හේතුව තමයි බ්‍රාක්්මණය, අමා නිවනට පත් වනාට පස්සේ. යම්පුද්ගලයෙක් මාර්ග ්‍රහ්ම චරියාවෙන් ධරමී හැසිරෙන්නේ අමා නිවන පිණිස වෙනුවෙන් කියනවා. ඒ අවසා දැනී මාත්‍රය ඇති වුණට පස්සේ. එතනින් මාර්ග බ්‍රහ්ම චරියයාාවෙන් විසීම ආරමුණ නිමාවට පත්වෙනවා කියනවා එතනින් පස්සේ නිවනට පිහිට මොකක්ද කියනෙ එක ලෝක පැවින්න දෙයක් නෙමයි කියනවා එයා සම්පූර්ණින්ම නිවිල යනවා කියනවා. එතකොට අවසාන් දැනීම මාත්‍රය පමණක් තිබිලා එයායාගේ හිත තුළ සම්පූර්ණින් කර්මයක්ෂේවෙලා යනවා එබඳු හිත එබඳු හිතක පවතින්නේ උපේක්ෂාව විතරයි උපේක්ෂාව විතරයි ඒ ඒ උපේක්ෂාවත් එකන සියල්ල පිළිබඳව පවතින් මැදහත් බවත්. ඒ ැදහත් භාවේ පවතින්නේ සියලු දෙවල් මත පඩිච්ච සමුපාද දර්ශනය දර්ශනය වීමෙන්. ඒ මැදහත් භාවීවත්ය අඩුඋපාදානය වෙන්න. දැම්ම සියල්ලම පිළිබඳව සාමාන්‍ය ලෝකයේ අන්තගාමි වෙලා රාගයෙක්කෝ දේසය එක්කෝ ඇලීම හෝ ගැටීම මනාපකම හෝ මනාපකම කියෙන මේ අන්ත දෙක මත දෝලනය විී දෝලනය වි ලෝකේ දුවද්දිී මේ හිත මැදහත් වෙලා. ඒ හිතේ රාගේ හදන්නත් නෑ. දේේ හදන්නත් නෑ මනාපත් නෑ අමනාපත් නෑ හේතු පලවසෙන් බලමින් වාසය කරනවා එතු එහෙම වාසය කරනකොට බැරිවෙලාහරි එයාගේ හිත තුළ ඒ මැදහත් භාවේ පිළිබඳව අබිඩන්දරයක් ඇතිවුත් අන මගේ හි මැදහත් වෙලා නීද මගේ හිත මැදහත් වෙලා ඒ මැදහත් භාවයට කමැත්තකවුත් හිතේ මැදහත් බාවිට ආසය කැත්තක්කි නවා සමහල්ලාට ැදහත් භාවයටට කැත්තක් කව ති ආමානනිවන පිළිසර කරගන්නේ යා නිවාරෙන් භාවයක් කරා යනවා එතකට මැදහත් භාවය කරෙහි යාට ඒ මැදහත් භාවට බැහැගැනින්වා මෙැදහත් බභාව ගැ සතුට ඉකතා කරනවා හැමෝ එක්කම එතකට නැවත නැවත හැබැයි දුගතියට වැටෙන්නේ යා නිවාරෙන් බ්‍රහ්ම ලෝකය උපදිනවා යා ්‍රහ්මලෝකෙන් පිරිනුවම් පානු මැදහත් භාාවව තබිනද දෙන්නේ නොවනු. හිට මැදහත්වෙලා තියෙන්නේ මැදහත් භාවයක් තබිනන් දෙන නොවනොත්. ඒ මැදහත් භාවය ගැත් සතුටින් කතානුකොළොත්. මැදහත් භාාව ගෙනත් විශේ සදහසක් නැත්තන් ඒයාඒ ජීවිතයම පිරිනිවම් පානු. අයිභාවයක් කර යන්න. හැබැයි බැරිවෙලාහරයේ මැදහත් භාවයාට උපාධන වුණනොත් එහෙම මැදහත් බාාවය උපාධානය වෙච්ච කෙනා, සුගතිය යනවා අනි වාරි මෙයා බාබ්‍රක්ම ලෝක උපදන්නේ එයා මැදහත් භාවයක් නාබි නන්දති අපි නන්දනෙ නොවනු නාබි වදති ඒකගැන බෝහම සතුරින් කතා නොකොළෝත් න අජ්‍යෝසාය තිට්ටතිඒ මැදහත් භාවයවත් ඒකටත් ගිලගෙන බැහැෙන නොහිටියොත්තේේ අනිවාර මේ ජීවිතයේ පිරිනිවම් පානවා මයි. එතුළ ඔන්න ඔය විදියට ගැඹුරින් අපිව විමසන ක්‍රමවේදයක් බුදුරජාණන් වන්සේ අපට අනු දැන අදාලා. දැ මේකට අපිට කාලයක් නෑ මේකට වෙලාවක් නෑ. අපිට තියෙන්නේ සිත්සේ මේ ධරම මේ දියුණු කරගෙන යන්ඩයි. එත මේ දර්මේ දියුණු කරගෙන යනකොට සීල සමාධි ප්‍රඥාදී අධ්‍යාත්මික ප්‍රවේශය කරා ශ්‍රාවකයට එකතුෙන්න්ඩයි යෙන්නේ. එබඳු එකතුවීමට අප මේ ධරමේ ක්‍රමානුකූලෝ ගලපාගත යුතුයි. ඒ ක්‍රමාණකූලෝ ගලපා ගනිද්දී පිනුවත්න්නේ තමාවම පිහිට කරගන්ද. තමාවම පිහිට කරගන්න. තමන්ගේ එක තමන්ගේ ඇතුළේ කතාව තම තමම්ම කියෝගද. වගෙන විකාල් ප ක්‍රමයකට එන්න දැම්බල මේ වා්‍ය කපයක් අපිතේ රුන් කලේ මේ ක සම්පර්ණයෙන්නිවන සම්බඳතාව සැංගිලා තියෙනවා එතකට මේක ගොඩක් අයට හයාගන්න බැරි වඋනාට පසේයා ලිය වැඩ කරන්නවා අරිස්ල්ලක වැර දරුවගේ පශ්ිකට බෝධ බෝධීවට පැන් කලවක් කරන නම කෙනෙක් ගැන ඒ වගේ එතකට අට තීරන්න මේක අ්‍යියන්ත අර්බෝදයක් කියලා මේ අභ්‍යන්ත අර්ුදේ මේ බාහිර පුංචි පුංචි ක්ෂිම සාක්ෂිමත වෙනස් කරන්න පුළුවන් කියලා එයා හිතාගනින් න්නවා එතට අපට තියෙන් නි පිනවත්න ලෝකය කෙනෙක් පිහිට කරගන්නට නිමේ තමාව පිහිට කරගන්න ලෝකේ අදකිින් අත්දැකීම තුළින්ම තමාව පිහිට කරගන්න එක එනි සමුදඒක තමයි මේ බුද්ධශාසනය තියෙන වටිනාම් ප්‍රතිලාඒ එකට අවශවෙන වීරිය හොඳට වීරිය හදාගන්න මේ හොඳ බලවත් වීරියයක් කදාගන්න මේ ධර්මය අවබෝධය කරමන් කොහමහරි යනවා කියල එවීරිය විසින් ඔබ අවබෝධය කරාර්ගණය ලංකාමිසු වීරියයනෑ ඒ වීරිය විසින් ධර්මීකර ඇතිවිත බලවත් චන්දය විසින් ඒ ධර්මී කරේ ඇතිකරගත්ත බලවත් විමර්ශණ සීලී කුසලතාවේ විසින් බලව ලෙස දැඩිවා ධදිෂ්ඨාන කරගත හිත විසින් ඔබේ යමා නිවන කරා හසුරුවයි එදක අපිට අආවශ්‍ය වෙන්නේ පින නිමේ අපට ආවශ්‍යවෙන්නේ වීරිය ඒල දැන් එක තැනක මං කියන්න අර එක සාමිනාන්ස නම කිටියේ ඒහාන්දුරුවටමි කස්සප කියන ලන ඉඳලතියන්නේ ඒ කස්සපකින ගල්ගුහාාවක හාන්දුරු වැඩ හිටියේ ඒහාන්දුරුවගේ නම මිත්ත කියලා ඒසානසක නාම ඒ සාමිනන්ස රහත්ල හිටිය නෑ බයි රහත්තයට උපනාව තිබුණ කෙනෙක් ති දවසක් කාලි මි කෑමනෑ බොහෝම දුරබීක් ශකාලය එතුරම කෑමබීම නැතුව බොහෝම අමාරුවෙන් එම ලකා වෙච්ික න්න ැමිනිතියා සාගත වරදලාකට වැඩිනේ ති අවරුදොලාට වැඩි කණ්ඩ ොට ැතු හිටපු ජීවිතත් කොයි තරං නාතයිද ඒ කාලේ පිවත්න්නේ ළමේ කණ්ඩන හඬ ඇහිල්ලනෑ ගෙදරක ඔය බැමිනිිතිය සාගතයේ කාලේ සමහර ගම්තය තිබිලතිෙන ළමේ කඩන හඩක් ඇහිලනෑ හේතුව තමයි දෙමවපියන්ට මේ සාමානින් දෙමවපියන්ට දරුවෙක් සකස්කර ගණ්ඩ එකතුවෙන්ට හිතක් පහල උන්නෑ කෙන එක අනවශ්‍යි කතාාවක් නේ එච්චරට බඩගින්නින් පිඩාවඳලා ඒ ඔය අවරුදු ගාන ඇතුළත අවු දොලහක්නේ ඒ දොලහ ඇතුළත සහර ගම්ති පිලතිනවා ඒ දොලා ඇතුළ ඒ ම ම ඉපදිලාන්නේ බඩට වදිනකොට අපිට පින්නත් අපික්්‍රිය සම්පූර් වැඩ පිළි වෙලමනාතු වෙලය නවාුස කුසට ආර ටිකනතු කුසට පහරවාදිනකොට ඒ වගේ කාල අමාරුවෙන් මේ ලංකාව පහුගරහිම කාල ඒ කාලෙත් ලංකාව වැඩ හිතති ස්මන් හම්සේලා මුමුණ මුුණ ධර්මය රැකගත්ති ගඉන්න කෙනට රහසින් තමයි ධර්මිට පාඩන්රන්න හයෙන් කියා ගඩ පන නෑ එම ධර්මේ රැකුණේ මේ ලංකාවේ නිසා මේකට පයිංග හඩිපා කොහමාරි රැකගණ්ඩ මේ තමන්ගේ හිත රැකගණ්ඩ ධර්මය හරහා මොකද අන්තිම ශාන්සක වෙන්න පුළුව මේ මේ අපිට ගෙවිලා ගෙවී ගෙන යන්නේ දැතකොට මිත්ත කියන ස්වාමීන් වහන්සේ පින්ඩ පාති වඩිනකොට එයා ඒ වයසක අම්ක් කෙනෙකුයි ඒ ෙදරම අහිතර මනිබිරිිය දෙන්න තමයි දරහිඳල යනෙ ඒ ඒ වායසකම්ක් කියයනවා කෙල්ල මම යනවා ඒ ගමි කතාාවට හෙමනිිකන්නේ මම යනවාවානයට කලෑවට යනවා මොනවාරිටිකක් කොයාගනින්ට. හැබැයි අද මේ පපැත් හහාන්දරුව කෙනෙක් වඩිනවා පිඩ පපත්. ඒ හාන්දුරුව කමේ හරියට පිඩ පාතිය ඉල්ල තියෙනවා. ඒ අම්ම කියල තියෙනවා පරණ හාල් තියෙනවා ඒ පරණ හාල් අරගෙන හාවල්තැන ගිතෙල් තියෙනවා. අහවල්තැන පැණි තියෙනවා අවල්තන හකුරු මොලකුත් ඇැති ආවල්තන කිරිතියනවා ඔය ටික දාලා උඹ පරණ හාලින් හදාපන් හොඳර කිරිබතක් උහස වඩින්ට කලින් කිරිබතක් හදලා වඋහන්සේට පූජා කරලා ඉතුරු ටික උඹ කාපන් දැම තමන්ගේ දුවට කියන්නේ ඉතුර ටික ඔයා කන්ද ඒස්මනම්සේට දාන හොඳර පූජා කරන්න එතකට යහනවා අම් මට එතකොට මට ඕන්නෑ මට ඕන්නෑ මට මේ හුණුසල්ටිකක් නැති ඒක තම්බලතිය පං ඊට පස්සේ හුණු සල්ටික තම්බල ඇබුල් කැඳක් හදාපංම තන ගොර හෙම දාලනික වතුරට දාලා හදනවා නිකං කැදක් ඒකට බාරතයේ තිබ කාඩි හුද්ද කියල එකක් ඔ සූත්‍ර වලහිෙම තියනවා එක ගම්ි කුටිය අ දාලා හදන හොද්ද එහ මේ එකක් හදන්න කියනවා මේ ස්වාමනාංසවාඩිනකට මේ කතා ැහුණ එක පාර මේ හඳදුරුව ඉෙදරට වැඩියෙන මේ හාන්දුර හෙම්ම ගියා දැන් උදේම් පිින්ඩ පාතිාවේ මේ හාන්දුරු අරම්ම කියපු කතා වැැහවා අපි අරසානයස වඩී වඩිනකොට හවල්තන හහාල්තින හවල්තන පැණිතියෙන අහල්තන හකුරුතියෙන හතන අවල්තන කිරිටික තියෙනවා අරගන හොදට ප්‍රනීතව හදන්න කිව්වා කිරිබත ඒල ඉතුරටික ඔයා ක් කිවවා මට තියන්ටි පකව පොඩ්ක් මටි කෙනෙකු වෙලායි කි්වා අවල්තන හුණු සල්ටිකක් ඇති එක තම්බන්න කිව්වා ඒක තම්බල ඇබුල් හොද්දක් හදන්න කිව්වා මටක සෑහනෝ කිව අහිංස අම්ම කෙනෙක්. අදත්තිව හෙමයි අදත්ත එහෙමයින්නවා ඔය සමාරය ඔය නුවර පැත්තහෙමින්වා දෂ්කරතැන් හේනට යනකට යම්ම ඒ අම්ම ක්ඩ අරගෙනය රොටිය ස්වාවිින් ට පූජා කරලයනවා හේනි වැඩට යන්නේ වැඩට යනකට අන පොඩිහම් පොඩිසානන්ස දැක්කම මේ අ බහන්සමික අදවල දද එ එහෙම තියල යනවා එකොට එහම තියලා ඒ සනසරට පූජාරල යනවා තකොට උොඳ රෑවෙනකම් බටකින්නේ. මේ අදන් වහෙමය ස්තීරව යහප තක්වෙනවා අයට මෙහිෙද අමාරු වැටි නමුත් තින්නන සට කක්ුසල ම අව සුගතය රගෙනය නමුත් අපට තැන් ස්තරනයනි සුගතිය ම අපිට අවධනම තියන අපි අවධානම ගන්න හොදනැකොමත් දැතට අර අර අම් අමකොද කළේ එම කියනකට හාදුරුවුම කතාව ඇහවුණ ඒ හාමුදුරුවයි කෙලීම අයත් කුටියට වැඩිය කුටියට වැඩම කරලා පාතරි පැත්තකින් තිබ්බා පාතරේ පැත්තකින් තියලා සක්මන් මලුවටි ගිහින් සක්මන් කර සක්මන් කරලා කල්පනා කලා මේ අම් මට මෙහම කියන්නේෙම තමන්හසට දාන දෙන්නද මේ අම්ම මගේ මගේ අම්ත් නෙමි මගේ ඥාතිවරයකුත් නෙමේ මගගේ අසන් වවාසයකුත් නෙම මේ අම්ම මට මේ විදිීට ගෙදර හංගලා තියෙන හාල් ටික කිරි ටික ගිතෙල් ටික අරගෙන හකුරු ටි කාරගෙන මට කිරි බතක් කදල පූජා කරන්නේ මගේ ඉඩ කඩම් බලාපොරොත්තු ඉන්නෙමි. මගේ මුදල් බලාපොරොත්තු ඉන්නේෙමි මේ මේ ගරු කරන්නේ ආර්ය සංඝයාට මේ ධනි ටික නිිකන්නන් වල දන්ට හොන. ඒ නිසා දැගේ ස්වාමිනාසේ ඇහිච්ච නිමිත්ත සමන් වහන්සගේ අවබෝධාත්මක වීරයට හස හරව ගත්තා එම හදුරුන්ගේ නනිමිත්තව වුණේ. ඒ හාඳුරුව පිඩ පාති වැඩියන ද. ඒ දැන් තවලාවති නො පිඩපාති. ඒ හාහමුදුරහේම වාඩිියුුණා වීරියෙන් වාඩි වුුණා මෙබඳු බෝජනයක් කෙලෙස් සහිතව වනදනක සුදුසුනෑ. එක් අවබෝධර පත්නවා නැත්තම් පිඩ පාති අන්නන්නේ අයයි. ම බල්ලමත් වීරියින් ඒස්වාමිෙනස වාඩිියුුණේ. එතොටේ වීරියෙෙන් වාඩිියුුණා. එක වෙලාක සාමනස කෙසුන්ගේ මි දු හිත එකැ ටි වෙලාගට හත් වුණා. ඊඩපස පාත්තරය අරගෙන ගියා. එතකොට ඒ බාහිර නිමිත්තේ ස්වාමිණාහන්සේ කමට හනක් කර ගත්තා. ඒමගේම තමයි ඒන සාමනාන්සේ තුළ ඇතිවෙචේ ලවත් වීරිය තමයි එදා එදා මේ මිහි මතරහතන් වහන්සේ නමක් බිළලේ. නමුත් අද මිනිසුන්ටම වීරයක් නෑ ිනිසුන් වරියඒ වරියදැන් පව්ගල අපි කලා දැන්ගේ දේශනාව ඇතකාල විකාශන වේවි වීරියය විරිය සම්බෝජ්ජන්ගේ ඉපදීමට බලපාන සාක්ෂි කොමද විරිය උපදින්ට බලපාන ප්‍රමාණනික සාධක මොනවාද කියලා එතු අපට තේරෙනවා ලංකා මිනිසුන්ට අවබෝධයකරයන්න පුළුවන් මේ අබෝධකකාරයන වික්‍රම ගැ අපි එකක විදිරක කියනවා නමුත් ලංකා මිනිසුන්ට නැති බලවත් චන්දයා ධර්මාර්ගය දියුණු කරන බලවත් සිතක් නෑ. වෙනස්ේෙනවාද සමට නණි ගරන්නකොට හිතෙනවා ලරිග ෙනස්සෙනවා බලවත් වීරයක් නෑ ඒෙනුවෙන් ගොඩ නගාගත බලවචිත්ත සන්තානයක් නෑ එතකොට ඒ ්‍රාවක අනාත වෙනවා ඒනිසා පින්වත්නී පුළුවන් තරං මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්ට සසර විශ්වාස කරන්නත් තපා ඔබගේ හිත විශවාස කරන්නත් එපා කර්මය විශවාස කරන්න ත් දෙපා පිනවන තොනවටඩ විවාස කරන්න පින් කරන්න සුගතියම යැයි කියලම් බොරු හීන ලෝකට අන්ඩපා මොකද බුදුරජන් වන්සේම වදාලා මේ ජීවිතක කරනිවානි පැතරම් විපා කහම්බි නොම නමේ බලවත් කුසල කරම බලවත් කකුසල් ඒ විදියට විපාක දෙ බලවත් කුසල්ල එහෙම නමුත් අපට ඒත් විශ්වාසයති යන්නබ හැබැයි මේ විදියට තමන් පිහිට හගත්තවෝ එකෙනෙකට පිළිසරණ කරගෙන යමා නිවනට හිත පත්වනොත් එයා තමයි සදාකාලික රැකවරණයට පත්ච්ච කෙන එබන්ඳු අවබෝ දෙයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව. හැම දෙනාටම උපකාර පිණිසවේවා.